මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින්ග්ස් වරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අපේ රට ගොන් බානක් බැඳි කරත්තයක් වගේ. කරත්තේ වෙළඳාමේ යනවා. හැබැයි විකුණන්න මුකුත් නෑ. ගොන් බානට දරාගන්න බැරි ගානට හෙන මලු තොගයක්. ඒ මලු වල ඇත්තේ ණයබර, පොලිය, බදු, බහණ්ඩ මිල ඉහළ යාම, විදුලි බිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම ආදී බර මලු තමයි ඒවා. හොඳේ. දැන් මේ කරත්තේ ඇත්තේ නියම පාරෙත් නෙවෙයි. පාරෙන් පිට පැනලා හෙන පල්ලමක. ගොන් බානත් එක්ක කරත්තේ මේ ප්‍රපාතයෙන් ගොඩ ගන්නවා වෙනුවට කරත්ත කරුව තවත් එක කරුවෙක් නෙමෙයි කරත්ත කරුව ඈ හොඳේ තවත් මරු වැඩක් කරන්න හදනවා ඒ රෝද එකින් එක ගලවලා විකුණලා දාන්න එතකොට එහෙම විකුණලා තමයි අර ප්‍රපාතයට වැටලා ඉන්න ගොන් බානට මේ පුන්නක්කුයි පිදුරුයි ගේන්න හදන්නේ නේද රෝදත් විකුණුවට පස්සේ ආයේ කරත්තේ උඩට ගැනිලි බොරුනේ නේද බොරු රටේ මහ බැංකුව සතුව අද විදේශ සංචිත නැහැ මහ බැංකුව සතුව රන් සංචිත නැහැ අපේ රටට ඇත්තේ අපි දන්නවා වැවිලි අපනයන ආර්ථිකයක්. ඒකත් පොහොර නැති නිසා කෘෂි රසායනික තහනම සහ විවිධ හිඟයත් එක්ක පහත වැටලා විනාශ වෙලා තියෙන්නේ. 1978න් පසු අලුත් අපනයන අවස්ථාවක් කියලා නිර්මාණය වුණේම ඇඟලුම් කර්මාන්තය පමණමයි. අද ඒකත් බැංකු පොලි ඉහළ යාම, ඩොලරේ අගය, ඩොලර් හිඟය ආදී කරුණු රැසක් නිසා පණ අදිනවා. රාජ්‍ය හිමිකාරිත්වයේ ඇති ආයතන ව්‍යවසාය ආයතන 420ක් විතර තියෙනවා. ඒවයේත් රාජ්‍ය ව්‍යවසාය 52ක් අවුරුද්දක් තුල ලබා ඇති අලාභය රුපියල් බිලියන 86ක් ඈ පොඩි ගාණක් නෙමේ බිලියන 86ක්. විසඳුම මේවා වෙන්දේසියේ විකිණීම කියලයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව අද කියන්නේ. ඒ අතරට ලාභ ලබන රන් බිත්තර දමන කිකිලියන්වත් මසට විකුණන්න සූදානම් වෙනවා මසට. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ටෙලිකොම් ප්‍රධානයි. මේවා විකුණලා ඩොලර් බිලියන 3ක් ගන්න තමයි මේ උත්සාහය. අරන් මොකද්ද දන්නවද කරන්න හදන්නේ? කුස්සිය ශක්තිමත් කරන්න. එහෙමනේ රනිල් වික්‍රමසිංහ කියන්නේ නේද? ඊට පස්සේ විකුණන්නේ මොනවද දන්නේ නැහැ නේද? එදත් මේ වගේම වික්කා. තුල්හිරිය සහ වේයන්ගොඩ පේෂ කර්මාන්ත. කන්තලේ සහ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලා. අද නිකම්ම නිකන් යකඩ ගොඩවල් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔය දල උදාහරණ දෙකක් හරිද වික්කා? අන්තිමට ලැබුණු දෙයක් නැහැ. සමහර රාජ්‍ය ව්‍යවසාය විකුණු ඒක රටේ ජාතික ආරක්ෂාව ඇත්තම කිව්වොත් සුනකයටම යනවා ඈ ඛනිජ තෙල් සහ විදුලිය සමස්තයක් ලෙස උදාහරණයක් ඇට සම්පූර්ණ බලශක්තියම අතිශය අනතුරුදායක වෙන්න පුළුවන් මේ විකිණීම නිසා ජල සම්පාදනයේ විකුණලා දාපු දවසට වැසිකිළියට යන්න වතුර බාල්දියටත් වෙනම ගාණක් ගෙවන්න වේවි හොඳේ රටේ රෝගී මිනිසුන් ජීවිතය යදිනවා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි ඖෂධ මිල අහස උසට සේලයින් ඇත්තේ තව මාසයකට විතරයිලු අපේ සමස්ත ණය බර අඩුම ගානේ ඇමරිකානු ඩොලර් බිලියන 50 පනිනවා කියලා අලුත්ම වාර්තා පෙන්වා දෙනවා. සත්‍ය ණය මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හොඳේ චීනයට විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 7කට වැඩියෙන් ගෙවන්න තියෙනවා. බැලූ බැල්මට මේ ආණ්ඩුවට දැනට ඇත්තේ මොනවද නේද? පුළුවන් තරම් බදු ගහනවා. ඊළඟට පුළුවන් තරම් බැංකු පොලිය වැඩි කරනවා නේද? 4 අතෙන් ණය හිඟා කනවා ඈ. එතකොට මේ තව හරි අපූර්ව යෝජනාවක් ඇවිල්ලා නේද? කංශා වවලා පිටරට යවන්න. කංශා කියන්නේ ගංජා. හරිද? ඔව් ගංජා වවලා පිටරට යවලා ඩොලර් බිලියන ගණන් හොයන්න හදනවා. අපි තාමත් හොයනවා ලෝකේ පුරා මේ ගංජා වවලා ගංජා පිටරට යවලා සංවර්ධනය වෙච්ච රටක්. හොඳේ. ඉතින් දැන් ඊළඟට IMF එකට ගිහිල්ලා දැන් මාස 8ක් විතර වුණා නේද? තාම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ගැන කතාවක්වත් නැහැ. ආ ඒ අතර වාරයේ ටීචර්ලගේ සාරියයි බලේ බෙදීමේ අර සර්පයවායි එහෙම් මෙහෙම් පණ දීලා එළියට ගන්ටයි ඊළඟට බුදුබණ විකෘති කර කර ඉන්න එකයි තමයි දැන් ලොකුම වැඩේ. මේ අයවැය කතා ඇතුලේ තියෙන ලොකුම දේවල් ඒවා තමයි නේද? රට වැටුණු අපායෙන් ගොඩ ගන්න ආර්ථික දර්ශනයක් දුරදක්නා නුවණක් පෙන්විය යුතු කාලයනේ මේ නේද? ඒකට නියෝක තියෙන්නේ. රට කාබාසිනිය කළ අපරාධකාරීන්ට දඬුවම් දෙන්න ඕනේ නේද? ඒව ගැන වගේ වගක් නෑ කතාවක් නෑ නේද? දැන් මේ දවස්වල මහා ප්‍රඥීන්ගේ කතා අහගෙන ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ
රට කාලා තියෙන්නේ රට බංකොලොත් කරලා තියෙන්නේ කවුද කියලා නේද? ඔය පැවිද්දන් හැටියට විශ්වවිද්‍යාලයට යන තරුණ භික්ෂූන් ඉන්නේ නේද? ආන් ඒගොල්ලන්ගෙන් ටික දෙනෙක් ආපහු එළියට එන්නේ ගිහියෝ හැටියටලු උපාධිය අරගෙන. ආන් එහෙම එන එකෙන් තමයි රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඊළඟට මේ අවුරුදු 4න් ඉතර පහෙන් එළියට එන්න ඕනේ ඔය කට්ටිය ඉන්නවනේ විශ්වවිද්‍යාලය යන නේද? ඒකෙන් ඔය ටික දෙනෙක් 7-8 දෙනෙක් ඔය අවුරුදු 7ක් 8ක් විතර විශ්වවිද්‍යාලය ඇතුළෙම ඉන්නවලු. ආන් ඒ උන්දල 7-8 දෙනා හින්දා තමයිලු රට මෙහෙම බංකොලොත් වෙලා තියෙන්නේ නේද? එහෙම තමයි ඉතින් අපිට තීරෙන්නේ මේ කට්ටිය කියනකොට ඈ. ඊළඟට මේ දවස් ටිකේම මොනවද ඇහුනේ? ගිහි බණ. රනිල් සජිත්ට බණ කියනවා, සජිත් රනිල්ට බණ කියනවා නේද? දෙන්නම ධර්මයේ දන්නවා කියලා හෙන ගේමක්. මාර සටනක්. හරිද? එක්කෙනෙක් පරාභව සූත්‍රය කියනවා, ආයි වසල සූත්‍රය කියනවා, බ්‍රාහ්මණ කතා කියනවා නේද? කතා ගොන්නයි. අන්තිමට ඉවසලා බැරිම තැන කතානායකටත් කියන්න උනා අනේ දැන් ඔය බණ ඇටි කියලා. අපිට කියන්න තියෙන්නේ දේවදත්ත ලවා ඇඟිලි කප්පවලා අඟුලිමාල ලවා ගල් පෙරළුව ඇති කියලයි. ඈ නාලාගිරි වගේ රාකල බීලා ගුඩු ගුඩු ගාලා රට කරවන්න බෑ. හොඳේ ධර්මයේ දේශනා කරන්න සුපේශල ශික්ෂාකාමි විනයදර ධර්මදර ස්වාමින් වහන්සේලා මේ රටට ඉන්නවා. ඒ ඉන්න ප්‍රමාණය ඇති. උන්වහන්සේලා නිවන් මඟ කියලා දේවි. රනිල්ල සජිත්ල ඇතුළු ඔය 225ටම තියෙන්නේ වෙනත් රාජකාරියක්. මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගන්න පුළුවන් දර්ශනයක් වැඩපිළිවෙලක්. ඔව් ඒක කියන්න. දන්නේ නැති හින්දා ඒක දන්න ලෝකේ උගත් මිනිස්සුන්ව සම්බන්ධ කරගෙන ඒ අයගෙන් අඩුගානේ ටෙලිෆෝන් කෝල් එකක්වත් දීලා අහලා ක්‍රමයේ අහලා ඒක රටට කියන්න. ඒක තමයි මේ වෙලාවේ ඔය අයගෙන් රට බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔයාලා දැනට කරමින් ඉන්නේ ඔය මේ බදු ගහමින් පොලි වැඩි කරමින් මිල ඉහළ දමමින් නේද? පොඩි එවුන්න මන්ද පෝෂණයෙන් මරමින් එහෙම නේද? දේවදත්ත වගේ අපේ ඇඟිලි එක එක කපන එක තමයි කියලා වැරදුනා. අඟුලිමාල වගේ හොඳේ අඟුලිමාල වගේ අපේ අතේ ඇඟිලි එක එක කපමින් ඉන්නවා කියලා අද ටෙලිවැකිය අවසන් කරන්ටයි හදන්නේ. අඟුලි මාලට නම් නිවන අවබෝධ කරගන්ට බුදුරජාණන් වහන්සේව මුණ ගැසුණා නේද? අපේ ඇඟිලි කපන ගමන් රටම මරණ මංචකයට ඇදලා දාන හිට්ලර් ලගෙන් නිවන් ගැන බණ අහන්න මේ රට දැන් සූදානම් නෑ කියලා අද ටෙලිවැකිය අවධාරණය කරනවා.